මම නීතිය සේනක පෙරවා සිරකරු වයිචවසයන් සුරකීමේ කමිටු සහපති. අපි දන්නවා සිරකරුවන් මනුෂ්‍යෝය කියන පදනම එමනත් ඒ සංකල්පැත් එක තමයි මුළු ලෝකම සිරකරුවන් දිහා බලන්න ඕනා කියන එක ශිත්‍ර සම්පන්න ජනතාවක් විදිහට ශි්‍ර සම්පන්න පුරවැසියන් විදිහයට කල්පනා කරන්නේ. එතකොට මේ සම්බන්ධීන් ශ්‍රී ලංකාවේ තත්ත්වය වැලුවහම අප බධනාගාරවල තාපෝල ගහලා තියෙනවා සිරකරුවන් මනුස්්‍යයෝයි කියලා. හැබැයි ඇත්ත වසයෙන්ම සිරකරුවන් මනුස්යෝ විදිහට බන්ධනාගාර අභ්‍යන්තරේ බන්ධනාගාර ඇතුළේ සලගනද කිය පසුනයක් අපිට තියෙනවා. ඒවගේම රජය එන වගකිවඋත්තන් සිරකරුවන් මනුස්්‍යයෝ විදිහයට සලකලා ඒ කාරණ කටයුත්තු කරනවාද කිය ප්‍රශ්නයක් අපිට තියෙනවා. තකොට මේ පසුබිම තුළ තමයි අද මේ වෙනකොට බඳනාගාර තුළ යම් අසහනකාරි තොත්වයක් මෝදුවෙලා ඒකේ ප්‍රතිඵලයක් විදිහට මේ මොහොත වෙනකොට මහර බඳනාගාරයේ ඒ විරෝත්ධ ව්‍යාපාරයක්යක්ත්මක වෙන්නේ. මහර බඳනාගාරයේ ඒ විරෝත්ධ ව්‍යාපාරයට සිරකරුවන් කීප දෙනෙක් සම්බන්ධ වෙලතිය නවා. එතකොට මේ සිරකරුවන් ඒ විරෝත්ධ ව්‍යාපාරයෙන් කියා සිටින්නේ තමන්ට අවශ්‍ය තමන්ට නියමත සහන ලබා දෙන්න කියලා. මොනවාද මේ අය කාලයක් පුරා සිරකරුව විදිහට යම්යම් තමන්ට සහන දෙන්න කියලා ඉල්ලීම් කරලති නෝ. තො ඉතිහාසේ පුරාම අපි දැකල තියෙනවා මේ විරෝධාවලට උත්තර දීලතින විදිහ. හැබැයි සතුර්දායක උත්ර වෙනකං ලැබිල නැහැ මේ සිරකරුවන්ට. ඒක නිසා තමයි මේ අය විරෝධාවට යොමුලා ඒ තමන්ගේ අයිතුවාසිකම් එමන තමන්ගේ සහන ලබා දෙන්න කියලා මේ බලධාරින්ට කියා සිටින්නේ. ඉතින් මේවෙලාවේ මෙ සිරකරුවෝ ඉතාම සාධාරණ ඉල්ලි මක්කරන්නේ. මොකද අපි දන්නවා මරදණඩනයට නියමවෙච්ච ඒවගේ ජීවිතන්ත දක්වා සිරදන්ඩුවන් නියමවෙච්ච ඒ වගේම නිස්්සිත කාලෙක්කට සිරදඩුවන් නියමවෙච්ච සිරකරුවන් විශාල පිරිසක්. ලංකාව පුරාම ටනවා මේ බඳනාාර පද්ධතිය පුරාම සිටනවා ඳනාාර ට පමණ විශාල පිරිසක් සිටිනවා. එතකොට විශාල පිරිසට ඒ සහන ලැබෙන් ඕනෑ. එතකොට අපි සිරකරු වයජවසයන් සුරකීමේ කමිටු විදියට පහුගේ කාල පුරාම ඒ වගගතු රජයන්ගෙන් වගේතු ජනාධිපතුුවරුන්ගෙන් අපි ඉල්ලා සිටිය මෙ අයට ඒ අවශ්‍ය. ඒ සහන හෙමනත්තක් මේ අයගේ සමාලෝචන ක්‍රියාවලිය ප්‍රියාත්ම කරන්න කියලා. හැබැයි මේ සමාෝචන ක්‍රියාවලිය ප්‍රාත්මක කරනවා වෙනුවට ඒ රජයන්ඒ පැවතුන රජයන් ඒ පැතු ජනාතිපතිරුන් හිටපු ජනාතිපතුරුන් කරේ තමන්ට දේශපාන සම්බන්ධගන් තියෙන තමන්ගේ හිතමිතුරුවන්ට පමණක් මේ යම් සහන ලබාදීමත් තමයි ගොළු කරේ. අපි දැක්කා ඒ පහුගිය කාලේ ජනාධපතිවරුන් ජනාධීපති සමාව ක්‍රියාත්මක කිරීම ඉදිී මොනතරන්දුරට පක්සගහි වෙලා මොනතරන්දුරට තමන්ගේ සමහිප තමන්ගේ ගජමිතුරුකම්මලට කටයුතු කරදගනි අපි දැක්. එතකොට මෙවැනි පසුබිමත් තුළ තමයි මේ පල්ලහ සිරකරුවන් එමනැත්තං කිසිම බලයක් ධන බලයක් දේශපාලන බලයක් නැති පල්ලයා සිරකරුවන් තමන්ගේ ඉල්ලි මිරිපත් කරේ. එතකොට ඒක නිසා ඉතාමත් සාධාරණ ඉල්ලීමකට තමයි සිරකරුවන් යොමු වෙල තියෙන්නේ. අපි දැක්කා සමාලෝචන ක්‍රියාවලිය ක්‍රියාත්මක කරන අවස්ථාවල පවා ඒ සම්බන්ධයෙන් විශලක් කළමකිතා පහුගේ කාලේ අපි දැක්කා. අපි දැක්කා ජෝන් සනවිරත්ද කියන බඳලාගාර ඇමතිවරයාගේ කාලෙත් සමාලෝචන ක්‍රියාත්මක කිරීමේදී ඩු පාඩු යෙනවා කියලා අක්‍රමිත සිදුවවෙලා තියවා කියලා ඒ එහොයා ැලීමට පත්තරපු කමිටු නිර්දේශප පවතිනවා. ඉතිං මෙවැනි තත්ත්වත් තුළ සිරකරුවට කරන්න වෙන කිසිම දෙයක් නැහැ. ඒ නිසා තමයි ඔහු තම විරෝ වි විරෝධ්ධාවක් පෑමින් මේ තමන්ගේ ප්‍රශ්නයට යම් අවදානයක් යොමු කල්ලා මේ ප්‍රශ්නයට විස්ඳුමක් ගන්න බලාපොරොත්තු වෙන්නේ. එතකට සිරකරුවට මේ ප්‍රශ්නිවිතරන්නේ මේ ප්‍රශ්ණ රණාවක් තියෙනවා. අපි දන්නවා ලංකාවපුරා බන්ධනාගාර එත් තිහකට තිහක ප්‍රමාණයක සිරකරුවන් චිස්දාහකට ආසන ප්‍රමාණයක්කිින්වා. හැබැයි මේ තිිස්්දාහට ආසන්න සිරකරුවන් ප්‍රමාණයක් සිටින්නේ. දහතුන් දස්ගානක් තමයි මේමෑ ඇත්තටම ඉරකට තියෙන්නේ. දහතුන්දස් ගානට සිරකරුවන් ප්‍රමාණයකට පහසුගන්තියෙන. සිබන්ධනාගාර තුළ මේ විදියේ විශාල සංඛ්‍යාවක් දැමීම නිසාම අධික තදබදයක් ඇති වෙලා මේ තදබදය තුළින් විශාල සහනයකුත් වර්ධන වෙලා තියෙන පසුමත් තුළ තමයි. අද ලංකාවේ සිරකරවාට ඉන්න වෙලා තියෙන්නේ. ඉතින් මේ තත්වය තුළ සිරකරුවට ප්‍රශ්න ගණනාවකින් පීඩාවට පත් වෙලා ඉන්න සිදු වෙලා තියෙනවා. ඉති ඒක නිසා අපි රජයට කියනවා මේ අද මහර බන්ධනාගාරයෙන් එල්ලියට පැහැල තියෙන ඒ විරෝත්ධ ව්‍යාපාරය තවත් බන්ධනාගාරවලට ව්‍යාප්ත වෙන යන්න දෙන්න නපා. ඒවගේම හිතන් නෙපා අනිකුත් බන්ධනාගාරවලඉන්න ඒ සිරකුවන් සම්බන්ධයෙන් අදහසක් නැහැ කියලා. මේ සම්බන්ධයෙන් විසාාල අසහනක තමයි ඒ සිරකරුවන් සිටින්නේ. ඔොකද අපිට සිරකරවන් මුණ ගැුණ හාම අප බඳධනාාරයට ෙල්ලයි විසිට්වලද සිරකරුවන්. මුණගැතුුනහම ඒවගේම ඔවුන්ගේ ඥාධහිතමිත්‍රතින් අපිට සම්බන්ධනහාම අපිට මේ අයගේ දුග්ජනවිල්ල හොදාකාරුව කිය තිෙනවා එඉද මේ අපි බොහොම ප්‍රයෝක දන්නවා. ඉදා අපේ කියනවා සිරකරුවට ඒ අවශ්‍ය සහන ඒගේ ඒ සරකරුවට අ්‍ය ඒ සාධාරණ ඉල්ලි ඒ විසඳුම් ලබාදින්න කියලා. මොකද පිළිගත්ත ශෙස්සතම්පන්න රට තියන්න ඕන සිරකරවාගේ පුළුත්තාපන වැඩපිළලක්. සිින්ද්‍රකරවා පුනරෘත්තාපනය කරනවා කියන්නේ බන්ධනාගාරය ඇතුළේ නිකන් තියල තියෙනවා කියන එක නෙමෙයි. බන්ධනාගාරය ඇතුළේ සිරකරුවට හැදන්න ඉඩකඩක් ැ දෙන්න ඕනේ. ඒවගේම සිරකරවා තමන්ගේ ජීවිත කාලයෙන් විසාාල කාලයක් ගෙව්වට පස්සේ යම් සහනයක් ලැබෙන්න්න ඕනේ. ඉති මේක මුළු ලෝකයම පිළිගත්ත සංකල්පයක් මේ ලංකාව විතරක් අලුත්තෙන් බොහොම. ලංකාව ඇතුළ විතරක් තියාත්මක වෙන දයන්න නෙමෙයි ඉතින් ඒ හින්දා සිරකරුවට ඒ සහන වහම දෙන්න ඕනෑ. මොකද එහෙම නැති වුණොත් මහිතන්නේ අපි දැක්කා ඒ දෙදාස් විස්සේ නොහැම්බර් විසිනාමය මහර බන්ධනාාරයේ ඒ විරෝත්ධාව්‍යපාරයේ දී අවසානයම ගද වුණේ කියලා. ඒ විරෝත්ධාව්‍යාපාරයට වැඩි කියලා මහිතන ොගොල්ලෝ හම දන්නවා ඇති එකළොස් දෙනෙක් මරමෝට පත් කලාඒ ඉල්ලිම්වල ඇතටම ඒ ඉල්ලීමල ඒ විරෝත්තාවේ යදීම නිසා. ඉති මේවැගයි විසඳුම් දෙන්නද මේ අවසානී යන්න කිය පශ්නෙත් සැකත් අපිට තියෙනවා. එහෙම නොවී එහෙම විශාල විනාසයකට මේ විරෝස්ථාවය පත් නොකර මේ වෙලායම මේකට විසඳුම් දෙන්න මේ වෙලාල්ම මේකට මැදිහත්ව වෙන්න කියලා. අපි සිරකරු වයිතු වසික සුරකීමේ කමිටු විදියට මේ වගතු රජයට එම වගගතු ජනාධබුත්තු මාට වගගතු අනිකුත් ඒ අන්සවලට කියා සිටිනවා. මම සුදේශ් නන්දිමල් සිල්වා සිරකරු අයිතිවා සිකම් සුරැකීමේ කමිටුවිය ප්‍රධාන ලේකම් හැටියට කටයුතු කරනවා. බන්ධනාගාර ශේෂ්‍රය තුළ අපි දන්නවා හැම දෑම රැඳවියෝ උද්ගෝෂණ කරනවා. තවත් කාලෙකට රැඳවියෝ හිරගේ කඩාගන යන්න හැදුව කියලා ගාතනට ලක් වෙනවා. මේ සෑම දෙයක්ම සිද්ධ වෙන්න හේතුව තමයි බන්ධනාගාරය තුළ තියන පීඩනය. ප්‍රධාන හේතුව බවට අද පත්වෙලා තියෙනවා මේ වෙන කොටත් වැලි මහර බන්ධනාගාරයේ වහල මතට නැගලා රැඳවියෝ උපවාසයක් කරනවා. ඔවුන් මේ උපවාස කරලා ඉල්ලා සිටින්නේ. වෙන කිසි දෙ යන්නෙමේ. ඔවුන්ට හිමිවිය යුතු ලබාදිය යුතු සමහක්‍රමතියනවා. මේ සමාක්‍රම නිසිආකාරව ක්‍රියාත්මක නොකර. බන්ධනාගාර වල රැඳවෝ පුරවල ඉන්න බැරිතරමට ඒවා අපිරි සුදු දත්වයට පත් කරලා වදහින්සෙනට පත් කල් ද න ැඳදවියන්ව. ඉති ඒවට එරෙ ඉවතාමේ රැඳවී වද උපවාස කරන්නේ. ඒ සමාක්‍රමය සිව්ුවත් සමාලෝචනය කියන සමාක්‍රමය තාමන් නිසිආකාරව ක්‍රියාත්ම කරන්න. ඒ සමාක්‍රමය ක්‍රියාත්මක කරනවනං. වසර ධහතුනාමාරක් බඳධනාාරය කළ රැඳිල හිටියොත් බරඳක් ඔහුට නිදහස්වීමේ ඉඩකට තියෙනවා නමුත් සම්පූර්ණයක වහලතියනවා. නමුත් අද මුදල් තියෙනයට ඔගොල දන්නවා පෞගිය කාලේ රොයල්ාක් සිද්ධිය ඒ රොල් පාක් සිද්ධිය ඒ රැඳවට ඒ රැඳවයට පමණක් මේ සමාක්‍රමය නිසියාආකාරෝම ක්‍රියාත්මක්තර ඒ අත්ම කරලා ඒ රැඳවයා මරණීය දඩනය ඉඳලා ජීවිතන්තය දක්වා දන්නුමලි හිල් කරලා ඒ රැඳවයා පමණක් නිදා සබා දුන් අ රැඳවියට පමණක් ඒ වගේම උගොල්ල දන්නවා ජනාධිපති පොදුසමාවගේ ලකේ එකක්ගේ නො. මේ ජනාධිපති පොදුසමාව ඔගොල්ල දන්නඕ ඉරුසීල් ඒ අමානුෂික ගාතනය ඒ ඇ ඉරුසිවීල් ගාතනය ඒ ගාතකය රණවවිරුවක් කියපුූ මිනිීමරුවා. ඒ සුනිල්රත්තායක කියන ඒ ගාතකයම මරණීය දන්ඩන පහකට වැඩි ප්‍රමාණයක් වහට ලබාදීලත් ඔහුට පොදු සමාවදීලා ඔහු වස්සර පහක් වැනි කෙටිකාලයක් තුළ ඔු නිදහස ලබනෝ. එතකොටට මොකද්ද මේ සාධාරණය එතකොට මේ රැඳවියෝ මේ උද්්‍යෝෂණය කරන්න මේ රැඳවියෝ උපවාස කරණ එක අසාධාරමය කියලා පියානෝ. නමුත් අද ඒ මර රැඳවිය උද්්‍යෝෂණය කරනකොට බන්ධනාගාරය බන්ධනාගාරය ඒකට විරුද්ධවදාන චෝදනාව තමයි යර ඇත්තවශම ගමේ ගොඩේ ඔය වට්ටියම්මල කියීනතතා තම ඇද බන්ධනාකාර මාධ්‍යපකාශක් කියන්නේ. අද ඇවල්ලො කියන්නේ මේ රැඳවියමේ දුංකල ගන්න ඇතුළට දෙන්න කියලා මේ උපවාස කරනවාවලු. ොලගන්න තුළට දෙන්න කියල පවාස කරනවා කිය ගොල ොලකු දරග කියන මේ උපවාස කරන උපවාසේ සාධාරණ පැත්ත වහන්න මෙගොල්ල වැඩ කරනවා. මොකද අපි දන්නවා මේ ඒ දන්නනාගාර ඉලපුටුවල ඉන්න මහල්ලු. ගෙදර ඉන්න ඕනේ අය තමන්ගේ විශ්්‍රාම දිවිය ඉවර කරලා විශ්්‍රාම සුවයෙන් ගෙදර ඉන්න ඕන අය තවමත් මේක ඇතුළට රිංග ගන. මේ පරිපාලනය දුර්ුවල විදිහයට ගෙනියලා මේ රැදවී අංග පීඩනයට පත් කරනවා. ඒක තමයි මේ හේතුව ති අපි කියන්නේ. මහර බන්ධනාගාරයේ මේ උපවාසය තවත් බන්ධනාගාර දක්වා වර්ධනය කරන්න නැතුව. මොවන්ට හිමියේ සමාව ලබා දෙන්න අනිත එකතා මොවුන්ට හිමියේ නිසි. ආහාරවේල ලබා දෙන්න. අද ඒකවත් හරිියාකාර ලබා දෙන්න මේ බන්ධනාගාර පද්ධතිය සූදා නම් නෑ එගොල්ලො ඒකත් හරිාකාරව ලබා දෙන්න නෑ ැ මේනකට තව ප්‍රශ්නඇති නො මේ ඇතුළේ මේ කාන්තතා රැඳදිවියෝ ඉන්න. ඒ කාන්තා රැඳදිවියෝ ඉන්න බඳනාගාරය ඒ කාන්තාවන්ට ගෙදරින් ගේන ආහාරපානවත් නිසියාකාරව ලබා දෙෙන් නැතුව කොහොක්කකමින් මේ බන්ධනාගාර නිලධාරී ක්‍රියා මේ බන්ධනාකාර ඉහක පපුටු වැඩකටයුතු කරනවා. ඇව්වමගේ නො මේ කෑමවල එකකේව දාලාගේනවලු. ඉතිං කෑමවල එකකේව දාලා දේනවනං. ඒ පරිීක්ෂාවක් කරන්නබැයි නිසි පරික්ෂාවක් කරන්න නි නිසිි පරිීක්ෂාවක් කල එම දාලා දෙන ඉන්නවන එගොල්ලු අල්ලල මේ මීතියෙන් දනුවන්තිෙන කරන්න. ඒක කරනවා මිසක රැඳවියන්ම බඩගින්න තියනෙකද කළ යුත්තේ. හරියාකාර ආරපාන ඔවුන්ට ලබා දෙෙන් නැතිවනාම බන්ධන මනුස්්‍යෝනේ එකගොල්ලොත් කෝමාරී ගෙදරින් ආහාරටිකක් ගන්නනකට කන්න උත්සා කරනවා. නමුත් ඒක ඒ ආරටික අයිතිදේ ඒ අයිති දේවත්. දෙන්නාද බන්ධනාගාරය ලෑස්ති නෑ ඒකත් කුවකකමින් යුතුව වැඩ කරනවා. ඒක නිසා තමයි යද මේ බන්ධනාගාරවල ඇත්ත වශයෙන් මේ රැඳවියෝ නැ රැඳවියෝ කුපිත වෙන්නේ රැඳවියෝ නැගිටින්නේ මේ හේතුම් මත. ඔකොල දැක්ක මේ වැතින වදහිංසන. පෞගිය කාලේ ඔගල දැක්කා ඒ අගුඩු කල පැලස්ස බන්ධනාාරය අපි පෙන්වා වීඩියෝ එක කෝමදේ පහර දෙෙන විදිී රැඳවියන්ට. ඔය තත්ත්තම ඇත්ත එතකොට මාර බන්ධනාගාරයේ ගාතනය දැම් මේ ගාතකින් අත් අඩං ගොඩ ගන්න කියලා අධිකරන්නේ නියෝගදීලත් තාම ඒව ක්‍රියත්ම කරන්න. මේ ආණ්ඩුව ඒව තාම ක්‍රියාත්ම කරන්න. ති ඒ තරම් අසාධාරණය මේ බන්ධනාාර තුල මේ රැඳවියන්ට සිද්ධ වෙනවා. ඒ නිසා අපි කියනවා මේ මහර මේ සිදුවීම. තව තවත් බන්ධනාගාරවලට ගෙනියන තත්ත්වට පත්කරලා බන්ධනාගාර රැඳවියන්න වදහින්සනයට පත් කරලා නැවත නැවතත් ඝාතනය කරන සැලසුමත් තියෙනවනම් කරුණා කර අපි කියනවා. ඒ කාලකන්නේ වැඩිය කරන්න එපා කියලා. මොකද කාලෙෙන් කාලෙට ඕකෙනවා වැලිකඩ ගාතනය කර ඊට පස්සේ. මහර ගාතනය කර විටසල් අනුරාධපුරේ ගාතනය කර ඇති මේම කාලෙෙන් කාලෙට මේක ගේනවා ගෙනල්ක් යෝ ැඳවියෝ කීපදනෙක් ානය කරලා මෙ එකගොල්ල පෙන්න්නආදන ලොකු ලොකු දෙයක්. බලා දැගලුවත් ේක තමයි ඹලට වෙන්න එක නික පෙන්නන්න වගේ ෙකොල්ලො කාලෙන් කාලට දේ කරන. ඒ නිසා අපි රජයෙන් ඉල්ලා සිටනවා අපි මේ රටේ ජනාධීපතිකෙන් ඉල්ලා සිටනවා මේ සමාක්‍රමය වුන්ට ලබා දෙන්න මොකද දැම් මේ වෙනකොට අපි ඒ සඳහා ප්‍රැඳවියන්ගේ ඥාතිීන්ගෙන් අත්සංලයක නරන්තියන අත්සනක් කරන්තියන වසං ේකනයක් ඒ අස්සල් ේකනි නොබෝධීනකින් ජනාධපතියට බාර දෙෙනවා මොකද හිමිවිය යුතු සමාක්‍රම මේවයි මේවයි මේ විදියට ලබා දෙන්න මොකද බන්ධනාකාර ඉහල පුටුුවලාය කිසි දවසක කැමැත්තක් නෑ මේ රැඳව එලියට යනුවට. එකගොල්ලො කැමති බන්ධනාගර පිරිලදීන්වන. එගොල්ොට ඕන බධනාකාර පිරන්න. ඒ පිරෙන්න්න පිරෙන් තම එගොලඟ මඩිය තද වෙන්න ති එගොල්ලේ මඩිය තද කර ගන්න. එගොල්ලො කරන්නේ මේ රැඳවියන්ග එලියට යන්න තියෙන මාර්ග සම්පූර්ණය ම වහනවා. ඊට පස්සේ. බන්ධනාකර මාධ්‍ය ප්‍රකාශක මාධ්‍ය ස්සරාට ඇවිල්ලා ගිරවෙෙක් වගේ අමු බොරුටිකක් කියනවා. අපි දැක්කනේ ඒ වගේ මුකොල දැක්පදැ පෙරයේ ඇසි දුවීමත් තවත් වෙලා දෙනවා. නිලධාරියකුට පහරදී ලල්ලු. නිලධාරරිට ගාල්ෙදි ඔන්න කොයද බස්ස එකේද ගනවලු. මිනියෙකුට ගහන්න, හතුත් තින්ටබ ඒකටත් අල්ලනවා මේ ඇතුළේ රැඳවියම්ගේ මේ පෝන් අල්ලලා ඒ නිසා නිලධාරයා මේ විදියි මේ නිලධාරයා හොඳ හරියට රාජකාය කරන නිසා තමයි මේ නිලධාරය එලිය ගුටිකන්නන්නේ කියලා. හරියට රාජකාරය කරන නිසා ගුටිකන්නෑ. කිසිම කැනෙ හරයට රාජකාරය කරම් ගුටිකන්නෑනෙ. මේ හරියට රාජකාරය කරන නිසා න මේ නිලධාරියයා ගුටිකන්නේ අපි දන්න බොහෝ නිලධාරයෙන් ගුටිකන්නේ ඇත්තුලේ රැඳවියන්ට. අමානුෂික වදහිංසන දෙනවා. අමානුෂික වදහිංසන දුන්නම ඒ ඉවසල ඉවසලා බැරි තැන එලියදි පොඩි ෂොට්ටිකක් දෙනවා. මොකද ගණන්න ගහ නිවසණ මිනිස්සු මේ ලෝක නෑන ඔන්නව ඒගේදවල්තම යෝයා වෙෙන්න්නේ ඒ නිසාම බොරුවට රාජකාරරි හරි අපි දන්නවාන ගොල්ල රජකාරරි හරි කරන දිිය මෙගොල්ලො හරියට රාජකාරී කරනවා නං ඇතුළේ කුඩු මුදලලා ලිල සුරසප විඳන්නේ කහෝමද ඇතුලට කුඩු ගෙනියන්නෙ කොමද ල්ලි නො මේ ජංගම දුරකථන තියෙනවා ංගම දුර කතුන ඇැතුලට ගෙනියන්නේ කවුද කාක්ක හින්දානොද නෑ මේ බන්ධනාකාරන් ලධාරම ේ බොරු නාටියයක් දානවා ගොල්ලම තම මේ කරන්න මේ බන්ධනාකාරම තමයි මේවා කරන්නේ කර කර බොරුවට රැඳවියන්ට අප හතු අයට පත් කියවන රැදිවියන්ට පාර දෙෙනවා වදහින් සසයට පත් කරනවා අපි දන්නවානේ මේ උන්දල ගෙරතාත්තේ ඒ නිසා අපි කියන්නේ තව තවත් මේ රැඳවියන්ට වදහින්සේයට පත් කරන්න නැතුව මේ මාර බන්ධනාගාරයේ මේ උපවාසයට කරනබේ රැඳවියන් කියන්නන්නේ මොකක්ද කියෙන ැහුකන් දෙන්න මේ ඔවුන් ඉල්ලන්නේ ඔවුන්ට හිමි සමාක්‍රම ලබා දෙන්න කියලා. ඒ සමාක්‍රම දේශපාලක්ඥයෙන් වැරදි කරාම දේශපාලක්ඥයගේ හොරි කොඩයෝ වැරදි කරලා බන්ධනාගාර තුලාවට ආවම ඉක්මනින් නිදහස්සන ක්‍රමවේදාාදලතිනවා අන්නේ වගේ මේ සිව්වත් සමාලෝජන ක්‍රියාත්ම කරලා මේ රැදවියන්ටත්. නිදහස්රෙන්න්න පුළුවන් ඉඩකට හදලන්න කිය ඉල්ලිම තමයි, සිරකරු අයිතිවාසිකන් සුරකීමේ කමිටු හැියට අපි ඉල්ලා සිටන්නේ ස්තුති.